නිරුවන් සරණ පින්වත්ෝ බැහැමදෙන. සදැවත්න මේ උතුම්ූ සදහම් ශ්‍රවනය සාදු සමාජයකට මග කියනවා. සාදු සමාජයක් බින්ුවෙන් නිබදර්ශවී සාධර්මය සනිවේධනය කරන වන්න වකාශයට අද මේ ධර්මදේශනාව අප එක් කරන්නේ බාහිර පටිගත්ත කියීමක් ලෙස. ඒ නික වැට රස්නායක පුර නිළුම් ගලම් පුරාණ විහාර පරිීශ්වය සිට අදත් පුරදු පරිදි මේ පටිගත කිරීමට සිදු කරනවා. ශනාාපවත්ව වන පූජනය ෝරලයා ගම සරණන තිස්සස්වාමින් හන්සේ අපි සාධ නාධ පාත්මෙන් පිළිගන්නන්න සාදු සාසා මොනරාගල තැරෑල ගමේ පදිංශි ආරෙම් බන්ඩි උපාසක මහත්මිය ඇතුළ පවලේදෝ දරුවන් හා ඥාතිහිත මිතරාදීන්ගේ දායකත්වෙන් මේ දේශනාව ඔබ සවන්ඩෙන්. එමනම අපපිදේශකන් වහන්සට ෞරුවේෙන්තු ආධනා කරමු දේශනනා පවත්වන්න අවසරයි අපේ හාමුදුරුවනේ සාධසාදු සා. සමන්තාචක්චකවාලි සු අත් අතරා ග්චන්න්තු දේවෙතා සතධම්මන් මුනිරාජස්ස සුනන්තු සටනග මොක්මොක දඟන් දම්මස් සවෙනෙ කාලුළු අයයන් බදන්නන්ත දමමස් සවෙනෙ කාලු අයයන් බදනන්ත දම්මස් සවෙනෙ කාලුළු අයයන් බදනන්ත නමෝතස්සෙ බගවෙතු වරහතු සභබදමමිසු අපටි හතඥානචාරස්ස දස බල ධරස්ස චතු වීසාරයි ජෙවිසාර දස්සෙ. ස සතුතමස දනමසරස දනමරජස දනම සමස තथගස සnyුණ සම සනබබදස නමතස භගවෙතු වරහතු සබදමමිස අපटी হাतेඥने चाचाර से දස බලධරස් से චතුुවිसाරජ ජවිसारे දसे ස सातතුुතම से धन्මසර से धम्මराජसे धम्මස් साමස तथाගद से සුණ. සम्මා සම්නම්බුද්බදස්ස නමෝතස්ස බගවෙතු අරහතු සභබධමමිසු අප අපටි হাතඥාන චචරස්ස දස බලධරස්ස චතු වී සසාරජ ජෙවිස්සාරදස්ස. සමභ සත්තුතු තැමස්ස දනමිසරස්ස දනමරාජස්ස දමමත්සාමිසිස තතාාගතස්ස සබධබයියුුණු සමමා සමබුද්බුදස්ස සද්ධර් මශ්්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසතුන් කෙරහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයින් ඉතා පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළොවායිති භවේකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර යන්ඩත්. මේ උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්ඩතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගැන්්ඩ කල්පන කළින් අපේ පේතවත්තු පාලිය උබබරී වර්ගේ සඳහන් වන නාගා කියන පේතවත්තුව මේ පේතවත්තුව මුල් කරගෙන අපට සාකච්චා කරන්න පුළුවන් එකම පවුලේ ඉපදුනත් මිත්‍ය දෘෂ්ටි ගත්තායත් සම්මාධිට්ටිකායත් මේ සංසාරය දෙපැත්තකට යන හැටි ඊට අමතරව සත්පුරෘෂයන්ගේ අවවාදයට මත හික්මිච්චය කල්්‍යයාන මත්‍ර ඇසුර නිසා සැනසෙන පිරිසගේ ස්වභාවය පිළිබඳවත් තමන්ගේ ආචාරිවරුන්ගේ පාධ්‍යන් වහන්සේලාගේ අවවාදයට කීකරුණ ශ්‍රාවකයෝ මන සසරින් එතරයන් කටයුතු සංවිධානය කරගන්න ආකාර පේතවත්වෙන් අපට සාකච්ඡා කරන්න පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමේ වැඩඉන්න කාලි එක්තරා බ්‍රහ්මණ ප්‍රේතයින් දෙපලක් අරමුණු කරගෙන තමයි මේ පේතවත්ව දේශනා කොට වදාලි අපි බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමේ වැඩඉන්න කාලි සැුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක්හිටිය සංකිච්ච කියලා සංකිිච්චයන් වහන්සේ පිළිබඳව විශේෂ කරුණු ධර්මය සඳහන් කරලා තිය අවුරුදු හතක්වාගේ වයසේ තමයි සංකිච්චයන් වහන්සේ පැවිදිවෙන්නේ ඒ කාල වෙනකොට උන්වහසගේ අම්මත් අම්මත් නෑ අවුදු හත්වා හත් අවුරුදු වයිසදම සංකිච්චයන් වහන්සේ සෞ් කෙලෙස් නසල රහත්වනවා පැවිදි කරන්න සූදානන් වෙනකොටම තමයිය අතිවුතු මර්හත්වය ලබන්නේ ඒ තරං සංසාරයේ මහ කුසල් තියන උ්‍යවන්ත උත්තමයන් වහන්සෙනමක්. අපේ බුදුරජාණන් වහන්සේගේ කමටහන් ඉල්ලගෙන වනන්තරේට යන්ට පිටත් තිච් භික්ෂූන්හස තිස්න. ගන් වහන්සේගේ අන්තිම අවසරය ගන්න කොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළ මහ සාරිපපු්‍යයන් මුණ ගැහිලම යන්න කියලා මහරහතන් වහන්සට භක්‍ෂ වහස වැඩිය සාරිපුයන් වන්ස හුව අයිමතු මේ පැත්ති වැඩී ඇයි කියලා ඒ වෙලා වි සඳහන් කළ ස්වාමීණී භාගිතුන් වන්සේ ඔබහන්සේ මන ගැහිලම යන්න කියලා පිට කීwa අපඒයි මේ ආග කියලා සැරියුත් මහරහතන් වහස කල්පනා කළා භාගිතුන් වහසේ නිකං නිස්්කාරණය මල් ලඟට කෙනෙක් එවන්නේ නෑ මේකට මොකක්කරි හේතුවක් ඇති සාරිපුත්තයන් වහන්සේ අර භික්ෂූන් වහසලගෙන් ඇහවා අයිස්මොතුන්ලා ඔබලත්ඒක සාමනේරණමක් ඉන්නවාද කියලා නෑකවා සංකච්යන් වහසර එ කියලා සංකිච්්‍යයන් වහසිරරි කියනවා මේ භික්ෂූන් වහසසිලක වඩින්න කියලා අර භික්‍ෂූන් වහන්සේල සාමනේරයන් වහසේ තමන් එක වඩින් නිසා වඩින එකට අකමැතිවුණ සාමනේරයන් වහසනමක් එක්කරගෙනයන්න්න තියකමැත්ත නෙමේ සංකිිච්්‍යයන් වහසට වයසවුරුදු හතයි ඇති මේ වගේ පොඩි දරුව කැලේෙක්ක ගහිල්ලා මේ දරුව ඇූ ප්‍රස්ථාන කරන්න ගිහම අපිට අපේ කාරී කරගඩ අප හසුයි කියලා නමුතුන් වහසල දන්නේ නෑ සංකිච්්‍යයන් වහන්සේ කෞද්ද කියලා නමු තිින් සාරිපුතයන් ව සඳහන් කරනවා භාගිතුන් වහසේ ඔබෝහන්සල මංගාවට එව්වයි මුන් වහසේ වැඩවාගෙන යඩ ඕන නිසා. භාගිතුන් වහසේ එහෙම ක්‍රියාවක් යම් වෙලාවග කලානං විශේෂ හේතුවක් නිසා තමයි කරලති ඒක හින්දාසා සාමනයරයන් වහස කැන්ඩෙන ඉති සංකච්චන් වහන්සේ එක් කරගෙනම කලට වැඩිය මේ භික්‍ෂූන් වහසට කැලෑවෙදි ලක පද්‍රවයක් තිබුණ ජීවිත තර්ජනයක් හොරු පිරිසක් එනවා උන්වහන්සේලා බිලිගන් ති ඒ වෙලාවී එකනම ගෙනියන්ට තමයි එන්නේ නමුත් ඉතින් පස්සෙ කාලි සීරු දෙනටම අන්ඩවීද දන්නත්නෑ නමුත් මේ වෙලා වේ මේ භික්ෂූන් වහසලා අතර කතාව ඇැතියෙනවා ඉතින් අකමැත්තෙෙන් නමුත් ඔබහන්සලා වැඩයිඉන්න වෙතර ඉන්න වැඩිමලා මම මට තමයි නායකත්තේ තියෙන්නේ ඔබලගේ ජීවිත රැකල තියලා මම යායුත්ත කියලා තවත්තවත් භික්‍ෂූන් වහසල කියන නෑස්වාමිනි බහස වැඩයින්න්න අප අන්න කියලා න්තිමට සාමනේරයෙන්න් වහසැ ලකිෙනව නෑ ස්වාමීණී ඔබොහසල කවුරුවත් වඩින්ඩෝයනෑ මම වඩින්න මගේ ජීවිතයට කරගත යුතු යම් මාර්ථයක් තියෙනවා නං මමේක කරල ඉවරයි නමුත් ඔබොහන්සේලා තාමයකට මුලපුරනවා ඔබහසෙල වැඩි කරගඩ ම මේ ඇෙත්තක යන්න කියලා සියලුම සංඝයාග යකමැත්තෙන් නමුත් උන්වහසලගේ ආරක්ෂාව වෙනුවෙන් සං කියිච් න් වහසි පිටත්තින. යටත් පිරිසිෙන් මේ හාමුදුරුවරුන්ගේ නායක හාමුදුර නායක හොරාට කතා කරලා කියනවා අන මේ පුංචි දරුවෙක් අපි වෙන්ුවෙන් ඉදිරි පත්වෙලයි. ඕෝගොල්ු මේ දරුවවා ගැෙනහිල්ල බිලිපූජාවක් සඳහා ගෙලසිදිින බව අපි හොඳටම දන්නවා සඳහන් කරනවා කඩු පත්තෙහෙම එපුංචි හාමුදුරුවන්ට පේන්ඩ මෝහත් කරන්න දෙපා කියලා. සියලු මහාමුදුර අන්ටනෝ නමුත් සංකිච්්‍යයන් වහසේ නවත් ැන්නබ. උන්ව වහන්ස කරගෙන ගිහිල්ල උන්වහන්ස ගාතනය කරන්න සුදුසු තැන උන්වහන්සේ තියල පර කණ්ඩාය මේ චෝර ගාතකය සංගිචයන් වහන්සේට කඩුවෙන් පහර දෙ කඩු ඕසලා එක පාර උන්හසර කඩුවෙන් පහර දුන්නලා ඒ වෙලා ව කඩුව ඇකුලු උන්හසට පහර වැදුනනේ නැවත කඩුව දිීගැරිය කඩුව මූහත් කරලා නැවත පහර කළ පහර දුන්නා ඒ කඩුව කඩුයි මිටගාවට එනකම්ම එකකිලිලා ඇම්ඹරි ලගිය මේ ගාතකයට දරාගැන්ඩ බෙරිතරම් බයක් දෙනින්ට පටන් ගත්තා උන්ව වහන්සේ ලඟ වැටිලා දනගහලා එකට හේතුවයවා සංකිච්ච සාමනේරයන් වහන්සේ ගාව විශාල මෛත්‍රී ගුණේ ඇතිබුණා ඒ මෛත්‍රී ගුණේ නිසා තමයි උන් වහසේට ආයුදයකින් හානියක් කරන කාටවත් බැරි මෙ සියර දෙනාටම කරුණු කාරණ පැහැද කළා ධර්ම දේශනා කළා හොරු පන්සිය දෙනාම සංකිච්චයන් වහන්සේ අනුව ගිහිල්ල පැවිති වවා අන්තිමට අපේ භාගිතුන් වහන්සේගෙන් බලාහල පන්සසිය දෙනම රහත් ව ං න් වහන්සේ ොුත් අන්ඩගාහගන භාගිතුන් වහස ගාවටේ අන්ඩ කලින් අ භික්ෂූන් වහස ගට ගහිල්ල මුණගවුණ. මුණ ගහිල්ල සඳහන් කලා ස්වාමී ඔබහසලා මංගැන කල්පනනා කර කර දුක්කුණ බවවදන්න දැන් දුක්වෙන්ඩෙපා මේයාපු හොරුටික මේටක මදැ බුදුරජාණන් වහසගාවටක කියල මහන කරනවා. ඔබ වහසේලා කැරේට අපුු කාරී කර. භාගිතු වහන්සේ සාරිපුතියන් වහන්සලකට බොහන්සල එව ඔබහන්ස ජීවිත ආරක්ෂාවවිලිය මේ ගමන ම එන බව භාගිතුන් වහසේ බොහන්සලට කලින් දන්නවා මගේ කාරී භාගිතුන් වහසේ වගේෙන් බලාපපුරත්ති වුණන කාරය මන් සම්පූර්ණ කලා ස්වාමීණ ඔබහන්සල සුවසයේ භාවනා කරන්න කියලා අර පිරිසත් අනගහගෙන ගිහිල්ල ඔවුන් පැවිදි කරලා ධර්මදේශනා කරවලා සසරෙන් එතරගපු මහරහතන් වහන්සල බවට පත් කලා ත් අවුරුද වයිස හිටපු පුංච හාමුදුරුව විසිවය සම්පූර්ණ කරල උපසම්පදා වෙලා අර පන්සීයක් රාහතන් වහන්සේ එකතු කරගෙන බරණෙස විසිපතනා රාමි වස්සමා දැන්ගුණා. ැ වස්කාලි උන්වහන්සේ එහි වැඩයින්නවා දායක පිරිස් නිරන්තරින් සංඝයට දන්දිනවා මේ කාලි එක තරුණ උපාසක මහත්තෙක් හැමදාමේනෝ බනහණ්ඩෙ. ඇවිල්ල එක දවසක් සංගිචයන් වහන්සේගේ අවසරයක් ඉල්ලගත්තා භික්‍ෂු සංගයාට හැමදාම බද්ධෙන්ට ඒ අවසරත් ඉල්ලගෙන ඒ පංකමත් කර කර ඉන්නකොටඒ බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් පුතෙක් හිටිය ඒ වැඩිමහල් පුතා මේ බණහන උපාසක මහත්තවයගේ බොහෝම හිතවත් දෙන්නම තරුනයි හරි හිතවත් තවසත් තමන්ගේ හිතවතත් අනගාගනාව බනහට राहහමණ කමරය बනහල පැැද සතුර පසක මහ කියන යා බ පුළහන්න අනාගත සැප ප प्रාර්ථනා කරගෙන භික්ෂූ වහසය නම් කර දාානයක්දන්න කියලා වස ඔහු සඳන් කළ ශ්‍රණවත්ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ට දන්දන්න අපට තහන කියලා ඒවෙ මේ උපසක මහහනවා භික්ෂූන්ට දන්දෙන්ට බැරින මට කෑමවේලක් දෙට බැරිද කියලා. අප ඒක හැමදාම කරහැකිකිීවා. ඒේවෙලාේ නැවත් ඔහු කියනවාඒ මට දෙන කෑමවේල හැමදාමක භික්ෂූකට දෙට කියලා. කෙසේ හෝ මිත්‍යා දෘෂ්ටිකයා දන් දෙන්නේෙක් බෞඩ පත් කලා. දැ ඔහු දන් දෙෙනවා. තැ හ හරි ශ්‍රද්ධාවන්තයි. ඔහුගේ පාරි ිහිල්ල ඔහුගේ මල්ලිත් ඒ පාරම ගිහිල ඔහුගේ නංගිත් ඉතාම ශ්‍රද්ධාවන් ම් පූජා කළා සිල්ගුණ ආරක්‍ෂා කරගත්තා හැබැයි ඒ දරුවන්ගේ අම්මයි තාත්තයි කවදාවත්ම දහම පැත්තට යොවෝනේ නෑ. එගොල හැම දාම විත්‍ය අදුෂ්ටිකයි. එතකොට මේ බ්‍රාහ්මණ පවුලේ ඒ දරුවන්ගේ නැන්දනියගේ පුතෙක්හිටිය සංගිච්ච සාමනේරයන් වහන්සේගෙන් බනාහලා න්හන්සේ ළඟම පැවිදි වෙලා මහන දම් පුරාගෙනය යන කෙනෙක් මේ බ්‍රහ්මණ පවු්ලටම සම්බන්ධ කෙනෙක් එතට මේ බ්‍රාහ්මණ පවුල අයගේ යෝජනාවක් ආවා ර මූලික පවුල ඉන්නවනේ අයියි පොඩි අයියි නංගී කෙල තුදෙනෙක් තරණ උපාසක මහත්තයාට අනුව දම්පින්කංකරන්න ච්ච පිරිස සහෝදරෝ දෙන්නයි සහෝදරියයි. හිති එතකොට මේ සහෝදරියෝ දෙන්නගේ සහෝදරිය අ මාමගේ විවා මාමගේ පැවිදි වෙලා ඉන්න පුතාට විවාහ කරන්න මේගොලු යෝජනා කළා. මහන වෙලා ඉන්න හාමුදුරුවන්ට විවාහ කරලා දෙන්න කල්පනාව දැන් තමන්ගේෙ දුවන් ඒම උපියන්ගේ යෝජනාව එහෙමයි. ඒ හාමුදුරුවන්ගේ අම්මට කීවා අම්මත් කැමති අම්ම එක හාමුදුරුවන්ට කියවා හාමුදුරුවෝත් කැමති ඊට පස්සේ හාමුදුරුව එක දවසක් ගිහිල්ලා සංගිච්චයන් වහන්සගේ අහනව ස්වාමීණී මට නම් දැම් මහනකම කරන්න බෑවාගේ. මේක හරි අමාරුවයි මට තියෙනෙ ලොකු කල කිරීම ස්වාමීනී මට ගෙදරයන්ට බෑද කියල හවා කාරණාවකිී වෙන ගෙදර ඩ බැද කියල සංකිච්චයන් වහන්සේ කීනවා සාමනීර ගෙදර ඩ නම් මොකද බැයි ඉති ඔබට යඩ මෝන්න යඩ හැබැයි තව මාසෙක් ඉදල ය කියලා ය මෝන යඩ මාසය ඉදලට වහස සතුටු ඉතාාව මාසකින් යඩ පුළුවන් මාසගී වුණා ඒ වෙලාව කිය කියීනවා ස්වාමීණි දෙන්න මාසීඉවරයි අඩද සඳහන් කළ සාමනේර තව දවස් පහළුවක් ඉවසලා අ්ඩුකු දවස් පහළවත් හිටිය දස් පහලව ඉවර වෙලා ගිහිල්ල හනව ස්වාමීනයේ දැන්කු හොමද හොඳ නිසාමනේර ගටන කමක් නෑ මම කියන නිසා තව දවස් හතක් ඉඩකු යකිවා ඒ දවස් හතත් හිටිය මෙන්න මේ දවස් හත ඇතුලේ සාමනේරයන්ට විවාහ කරල දෙන්න බලාපොරොත්ව වන්න තරුණය ඉන්න ගෙදර බිත්තිතිික පෙරලිලා තරුණයගේ අම්මයි තාත්ත්යි සහෝදරයව දෙන්නයි ඇයයි මේ පස් දෙනම එතනම මැරුණ ගෙට ඇයටවෙලා මැරුණ. දවස් හතක් විතරග ිහිල්ලා ආසන්නයි. සාමනේරයන් වහන්සේ ද සවරුවලලා යන දවස හරි හත්තිනි දවස ිහිල් අවසර ඉල්ලුවට පස්සේ සංකිච්චයන් වහන්සකින අයම් මගෙත් එක්කම යම් ඉසිපතනා රාමේ පිටිපස්ස දොරින් පිට වෙලා ටිකක් දුර ගමන් කළ ටිකක් දුර ගමන් කරහම සුදුපාට ඇත්්‍යනයක නැගල හරි ලස්සන දෙවියක් යනවා රාතන්මහසිට පේනවා අනිකයට පේන්නේ අ වෙළඹුන් හතරදනෙක් යොදාපු මනාව සරසපු අස්වරථයක නැගල තවත් දෙවියක් යනෝ. තවත් දිවිංගනාවක් ඉතාම ලස්සන සුන්දර විමානයක රැස් විහිදි විහි බැබලි බැබලි ඒ විමානයෙන්ම අර දෙවියු පිටි පසයනෝ. ඉන් පස්සේ ප්‍රේතයකුයි ප්‍රේතියකුයිවා. ඒ ප්‍රේතියා යකට පොල්ලක් අරගෙන ප්‍රේතිට පහර දෙෙනවා. පහර දුන්නගමක් එතන කල ගිඩියක් වගේ දීගෙඩියක් ඇවිල්ලා ඒම් වෙලාවිම පැසවල පුපුරල උතුරන්ඩ පටන්ගන්නවා. ප්‍රේතියා දූ වගෙන කිිහිල්ලා අර උතුරන ලේ සැරවෙයි බීගෙන පීගැයනවා. එරස ප්‍රේතිය යකඩ බොලු පාරක් ප්‍රේතියට ගනවා ඕගේ ශරීරෙත් මහා ගෙඩියක් හැදෙනවා එක මොහොතිං පැසවලා පුපුරනවා ප්‍රතිය දුවන හිල්ලා ඒ ලේ සැරව ි ජීවවා මෙම තමයි මේ දෙන්නගේ ජීවිතය සංකච්චයන් වහන්සේ තමන්ගේ ඉර්ධයානු භාාවයෙන් අධිෂ්ඨානයක් කළා මගේ පස්සින් එන සාමනේරයට මේ සියල්ලම පේටුවන කියලා එතකට ෘධයානු භාාවයෙන් තමයි අර දෙව සහප්‍රතිෝ පේන්නේ පේඩ සලස්සලා සංකච්චන් වහසේ හනවා සාමනේරය මොකෝත් පේනවද එහෙමයි ස්වාමී සාමනේර ප්‍රතිෝ දෙපලකුත් පේනවද එහෙමයි ස්වාමීනි එනගේ ප්‍රේතියන්ට කතා කරන්න කතා කරලා තොරතුරුව හන්ඩේ ගොල්ලඟ ද සාමනේරෙන් වහස කතා කරනවා අ ඉස්සරලාම ඇත්‍යාන ගිය කවුද ස්වාමීණී එ අපේලොකු පුතා දෙවනියට අස්සර තේ යන්නේ කවද ස්වාමීණි ඒ අපේ බාලපුතා මෙතන මේ ්‍රන්ස්විගයක් වගේ දිව්‍ය විමානයක් ඇතුලි ඕසදී තාරකව වගේ රැස් විහිදුවල බැබලි බැබලි ඒ ඉන්න දිව්‍යංගනාව කවුද ස්වාමීණ ඒ වෙන කවරුවත් නම අපි දෙන්නගේ දුව ස්වාමීණි අපි දෙන්න සංरी हुगा පව්ළ අප सල් රැන අපි දන්දුන්න නෑ කර්මය කර්මපලය විශ්වාස කෙරුවන පවලා එහි ප්‍රतिඵලය තමයිති පिගේ ප්‍රतिඵලය තමයි අර ද ස්වාමීණ මේ සංසාරය කවදාවත් මේ පව් කරනවා කියන තැනර අන්ප සාමනේරයෙන් වහන්සේට තමන් කෞදද අර දෙවියෝ කෞුද කියන කරණාව මනාව පැහැදිලි කරලා දුනා ඊට පස්සේ සාමනේරයෙන් වහන්සේ කල්පනා කලා මේ ප්‍රේතියන්ට කතා කරලා අහන් ඕන මොනවාදී කොල්ලගේ කෑම බීම කියලා ඉති කෑම බීම මොනවාද කියලා හපවා අර එක්කෙන කඩ පොළුපාරක් එල්ල කරනවා විශාල දියගෙදියක් කියනවා ඒක ලේසැරව උතුරනවා ී ජීව ස්වාමීණ මේ කැමැත්තිෙන්න්න බොනවානයි කරඩ දෙයක්න මේ අද වශයෙන් සඳහන් කරලා ප්‍රේතියක් කියවා ස්වාමීණී මනුස්ස ලෝක ඉන්න කාල අපිවාගේ දන්ද නැතුව මසුරු කමින් ඉඳපු අය මැරිලා ප්‍රේතලෝක ගල්ල හුකක් න්නවා ඒ කට්ටිය ඒකටේ පුදුම දුකක් විඳි ස්වාමීණි මනුස්සලෝක ඉන්න සත්වයාට ෝක දුක තේරෙන්න ස්වාම මොද ප්‍රේතියෝ වගේ දුක්පදින මිනිස්සුත් මනුස්සලෝක ඉන්නවා නමුත් ප්‍රේතියෝ වෙච්චා අපිට වැටහෙනවා මේ දුක විඳන්ඩ පෙරකරපු කරුම ඒමකක්ද කියලා ඒක අපිට වැටහෙනවා නමුත් මිනිස්සුත් දුක් පින්දිනව තමයි හැයි ඒ මිනිස්සු දන්නේ නෑ ඒ දුකට හේතුව මොනවාගේ කර්මයක්ද කියක් ගේ හෙම සඳහන් කරලා මෙ ලෝබ දේශ මෝහ කියන කුසල චෛත්චික ධර්මයන් යටපත් කරලා. අලෝබ අදදේශ අමෝහ කියෙන කුසල මූලික චෛතසික ධර්මයන් පෙරටු කරගෙන මේ සංසාරෙන් එතර ඇන්න කටයුතු කරඩ භාගිතුන් හස විශේෂයෙන් අපිට මේ දේශනාාවල් වලින් අවධාරණය කරනවා. එ විතරක් නෙමයි ප්‍රේතියෝ සඳහන් කරනවා ස්වාමීණී ස්වාමීණ අපි. ඉතාම දුක්කිත ජීවිත ගත කරන්නේ දුක්කිත ජීවිත ගත කරන්න අපට සිද්ධ වනේ සැපයට හේතුවෙන යමක් මනුලබදි කරන්න තිබුණද ඒක කරපු නැතිහින් ද ස්වාමී සැප ලබන ප්‍රතිපදාව අපි අනුගමනය කළේ නෑ ස්වාමී එහෙමත් සඳහන් කරලා ප්‍රේතිව නැවතත් සඳහන් කරනවා ස්වාමීණී භාගිතුන් වහන්සේ ප්‍රති සඳහකනර සාමනීරයෙන්න් වහන්සේට සාමනරයන් වහන්සේ ස්වාමීන් වහන්සේ අපි සැප ලබන ප්‍රතිපදාවට එන්නේ නැතු දුක්විදින ප්‍රතිපදාවම කටයුතු කළ එතුකට මොකක්ද මේ සැප ලබන ප්‍රතිපදාව ධනය සසර සැපවත් කරනවා සීලය උපදින තැන තීරණය කරවා සීලේෙන් සත්වය උපදින්නේ සුගතියේද දුගතියද කියක තීරණය කර සිිල් තියෙන වන සුගතිය උ පදෝනෝ සිල් නැත්තං දුගතිය පදදෝනෝ එතකොට සුගතිය පදුත් දුගතිය පදුනත් ඒ සත්‍යට ලැබෙන්්ඩෝනේ මොනවාද කියන කාරණාව තීරණය කරන්නේ ධනී සි ප්‍රථයෝ සඳහන් කරනවා එවන් වූදානය අපි දුන්නේ ස්වාමීණ අපි ලෝබකමින් ධනය ආරක්ෂා කළා අපි ආරක්ෂා කරපු හැම ධනයක්ම ස්වාමීණී අනිත්‍යයි අපේ ගෙවල් දරවල් යානවාහන සල්ලි මිළමුදල් හැම දෙයක්ම ස්වාමීණී අනිත්‍යයි රංග්‍රදී මුතුමැනිිකාදී කිසිම දෙයක් නිත්‍යනෑ සත්‍ය නෑ ඒ කාන්තනය අනි්‍යවෙච්ච අස්තිර වෙච්චය මේ වස්තුුවක් රැස් කරගෙන නොකා නොබී තියාගෙන ඉන්නවා කියල කියන්නේ. කොයි තරගකුසල කර්මරාසිය රැස් කරගන්නවත්. ඒ වස්තුූ තියනවා කන්න නෑ බොන්න නෑ ඒව දිරනව ඒ වනසෙනව ඒවාහ කියයන්නවා. කවුරුවත් ඒ වියදැන් කරලා පින් රන්ඩ යෙදන්නේ නෑ මෙ ලෝබ පුද්ගලයව මසුරු පුද්ගලව ඉන්න නිසා මේ දිට දන්දුුන් දන් නොදීමේ නි සංසයත් කියනවා මාපුුණ්‍ය භාහි කියන සූත්‍ර දේශනාවෙන් අපි භාගිතන් වහස දේශනාකොට වදාලේ මහනන පිනට බය නොවවු කියලා පිනට කවදාවත් බයවෙන්ඩිපා හැකි හැම වෙලාවකම මනාව පිංකර ගණ්ඩ භාගිතුන් වහසයනු දැන වදාලා ජීවිතය කුසලයෙන් පෝෂණය කරන්න ජීවිතය අකුසලයෙන් ඇත්ම කර තියන්ට. අනිත්‍ය දුක්කාා නාත්ම කියන ත්‍රලක්ෂණයෙන් පිරිච්ච මේ ලෝකයේ යම් කෙනෙ තමන්ගේ ජීවිතත් ඒ ත්‍රලක්ෂණයට අනුව වියෝ වෙලා යන්න කලින් හොඳට බනාහනවදද හොඳට සිල් රකිනවද හොඳට දන් දෙනවද අගේ පුද්ගලයා තමන්ට හොඳ සාධ හරණයකුත් කරගන්නවා මේ අධවශයෙන් කරුණු බොහොමයක් මේ පේතවත් වව යටත අපිට සාකච්චා කරගන්න පුළිවා කොට පිතුන මේ ප්‍රේතියෝ මේ කරුණු ඔක්කොම දක්වලා අර සාමනේරයන් වහන්සේට අන්තිමට කියනවා ස්වාමීනිි ඔබ වහන්සේ දන්නවාද අපි දෙන්න කියල කියන්නේ ඔබ වහන්සගේ නැන්දම් මයිමාමටි අර ඉදියේ රථවලයන්න අපේ ලොකුපුතයි බොඩි පුතයි දුවයි කළන විත්‍රෙක් මොුණගහිච්ච නිසා අඒගොල්ල දන්දුන්න රල ගුණර දන්දීල සිල්රැල ගුණපුරල සංසාර තරන්ට මග හදාගත්තා මේ අදී වශයෙන් කරුණුකාරණ රාශිය ප්‍රීතියවෝ සඳහන් කරනවා ප්‍රතිෝ විදිට තමන් සංසාර කරගත්තා කුසල් කර්ම පිළිබඳවත් අදක විපාකය පිළිබඳවත් මනවි කියල දුන්න හම අර සාමනේරයන් වහන්සේ එහෙම්ම හැරුණ මගේ ගुරරැ පත ලඟට ගිහිල්ල දෙපතුළ අල්ල දැන ගහල වැදලකවා ස්වාමීණී මේ සංසාර මට අනුකම්පා කරපුු තර කවරු අනුකම්පා කරන්න ස්वाමීණ संसारीම बනකයි වැටඩගේ දරුණුතුම ප්‍රපාතියකට නන්ස මवරැක් ස්वाමීණ ඔබහන්ේ මව බේරගත්තම වාරක්ෂා කළ ස්වාමීණී අන ස්වාමීනී මට ඉදිරියටත් බ්‍රහ්මචරියයා වාරක්ෂා කරගෙන මේ භානක සංසාරයෙන් එතර ට පාර කියෙල දෙදන්න කියලා සංගිච්චයන් වහන්සේ අරභික්‍ෂූන් වහන්සේට කමට අහන ලබල දුන්නා එ කමට අනු සිහිත දියුණු කරලා ගුණ වඩල උන්වහන්සේ අති උතුම් රහතන් වහසේ නමක් බවට පත්වුණ විවාහවෙන්න කැත්තිෙන් හිට භික්ෂූන් වහස මෙන්න මේ කාරණාව අපේ බුදුරජාණන් වහසේ ලඟටම ගිය ඒ ආර්ථෝත් පත්තිකරගෙන අපේ බුදුරජාණන් වහන්සේ අපූරු ධර්ම දේශනාවක් භික්‍ෂූන් වහන්සේල වෙනුවෙන් සිදු කරඩ යෙතුුණා තරවට මේ පේතවත්වී අපිට කරුණු කීපයක් සඳහන් කලා එකම පවුල ඉපදිච්ච පස් දෙනෙක් මේ සංසාරයේ සැප සහද්දුක විඳිනෙ හැකි දෙවී ඇත්‍යානයක කියයන පොඩිපුතත් දෙවිය අස්ුව වෙළඹුන් හතර දෙනෙක් බැඳ පුයානය කියනවා දියනියත් ලොකුපුතා පොඩිපුතා අනුව ගිහිල්ලා තුනුරු අන්සරණ පිහිටෝලා ඇයත් දිව්‍යංගනාවක් බවට පත් වනා. නමුත් ඒ අයිගේ අම්මයි තාත්තයි හැමදාම මිත්‍යාල් දෘෂ්ටිකයි සදාකාලිකවම මිසදිටු බවින්ග ගලවගන්ඩ බැරිවෙයි කියල හිතලා. ආන් ඒ මිසදිටු මවෞපියෝ කවදාවත් ගුණයක් දහමක් සීලයක් සම්පූර්ණ කරන්න නැතුව මරණයට පත්වෙලා නිර ගාමී වෙලා උපත්තිය ලබන ති අපේ භාගිතන් වහන්සේ මේ කාරණා වර්ධෝත් ප්‍රත්ති කල්ල ධර්ම දේශනා කරහම විශාල පිරිසක් ධර්මාව ගෝධය ලබල ජීවිත තේරු හරගන්න පතු මේ කතාාවෙන් අප පැහදිලි ගුරුවරයට කීකරවීම කල්ල අනමිත්‍රරෙන් අවා ද සහ එකම පවුලියය සුගතිය දගතිය යන විදි පතුනි එක පවුලක් කියලකයන්නේ අතරම ගන්දිියක්වා ගතනක් හතර පැත්තිෙන් ආපුය එක ගෙදරක එකතු වෙලා අන්‍යෝ්‍ය සෙනහසින් ැලීමෙන් ලෙංගතුකමීින් සිරු දෙනාම කටයතු කරනවා එකම පවලීපදිලා ඉති අන්‍යෝ්‍ය බැඳීමෙන් යුක්තව වඒය කටයුතු කරගන්නවා නිසි කාලේ කල්්‍යයාන මිතරය කම්බ වෙලා සම්මාධ්්‍යීමත පිහිටනවා නත් මෞපියු කවදාව ඒවන් උතුම් උදාර ගුණ ධරමෝල්ට කැමති වුණේ නෑ කැමතිව වුණේ නැතුූ ඒ මව්පිය දෙපල දන් දෙනයට බැන්න ගුණපුරනයට බැන්න වැඩක් නෑ ඔය වැඩ කියල කීවති එහෙම කිය කිය ඉඳලා අන්තිමට මොකක්ද වෙලා තිය්‍රේතලෝකී උපපත්තියලබල කවදාවත් සංසි දෙෙන් නැති පිපාසේක කවදාවත් සංසි දෙන්නේ නැති බඩගින්දරක අනන්ත කාලයක් දුක් පින්දිිනවා. එතුට හතරමං හන්දිියක් වගේ කිය කීවත්තේ එකයි. හැම පැත්තෙම එන කට්ටිය හතරමං හන්දියදදි මුණ ගහෙනවා. නමුත් තම තමන් කැමති කැමති පැතිවට අප පහු යනවා. ආගේවාගේ තමයි අපේ ගෙදර හතර පස්දිනා කොහෙන්දෝ ඉඳර ඇවිල්ල මේ ගෙදර එකතුවෙලා සමහරකෙනෙක් බැරල නිරේටයනවා. සමහරගෙනෙක් මැඩලා තිරිසන් ලෝකේ ඉන්නවා සමහර කෙනෙක් ප්‍රේතලෝකී සමහර කෙනෙක් අසුර ලෝකේ සමහරගෙනෙක් මනුස්සයන් අතරීන්න අංගතකොට කුසල කර්මයක් රැස්කරගන්නක විපාකයේ කොයි තරන්ද ඒ උතුම් කුසල් දහම් නිතර නිතර රැස් කරලා තම තමන්ග ජීවිත මෙවන් කරුණු වහල නිවැරදි කරලා කුසලයෙන් පෝෂණය කරලා තියඇන්ඩුවනේ අකුසල් කියන දේවල් හිටි මන් මේ දැම්ම විපාක දෙන්නේ නෑ අපේ ධර්මයේ සඳහන් කරන්නේ මේ කිරි කියන ජාතිය දොවාගත්ත ගම මිදන්නේ නෑවගේ අකුසල් කරපු ගමන් පලදන්නේ නෑ කවදාවත් දේවදත්වයන් වහසේ බුදුරජාණන් වහන්සේගේ ශේර්ෂ දහතුුවට ගලක් පෙරලැලත් කිසිම කරදරයක් නැතුව තමන්ගේ පස තමන්ගේ පන්සලට වැඩිය. අකුස්සරය බලවත්වෙලා විපාක දෙඩ එන කාලයක්. එතිෙක් අකුසලේටවත් අපිට යමක් කරන්න පුළහන් කමක්ල ආංන්සා පිදතින හැකි තාක් අපි කුසල ධර්ම මතම පිහිටලා ජීවිතය කුසල් වලින්ම පෝෂණය කරලා ඕනම මොහොතක මේ සංසාරෙන් එතරය පුළුවහන් කෙනෙක් බවට පත්ෙන්ට මේ ජීවිතය තුළ අපිට කටයුතු හදන්න පුළුව භාගිත වහස දේශනා කළී මේ සසර ඉතාම භයානකයි. අපි අද ජීවත්වෙන්න තරාතිරම මොකක් වනත් මේ සංසාරයට ඒකින් වැඩක්නේ. තරාතිරම කෝක වනත් මෙ සසරට ඒකින් වැඩක්නේ. ආං ඒක නිසා මෙ සංසාරයට ගැලපෙන විදිහට අපි අප ජීවන රටාව හදාග්ඩ සිද්ධ වෙනවා. එහෙම ජීවන රටාව හදාගත් හම මෙ සංසාර සත්වයා අපට බොහොම. සමීප වෙන්න පටන්ගන්නවා අසරණයන්ට පිහිටවෙඩ අපිට පුළුවහංකම තියනවා පිහිට ඇති අයලඟට වෙලා ඔවුන් ඒ පිහිට තුළ උනන්දු කරවඩ උත්සාහවත් කරවන්ඩ අපිට කටීතු කරන්න පුළුවන් ආන් එහෙම කටීතු කරහම් බොහෝසේ කුසල් දහම් රැස් කරගන්නයි මේ සතර අපායි මිදෙන් හැම වෙලා එම කටීතු කරගන්න යම් කෙනෙක් සතර අපායිෙන් මිදෙනවද සුගතිය පැත්තට හැරෙනවද එක මොන්න තරන්න සැපයක්ද කියන කාරණාව තාම හරියට තේරෙන්න පිළලතු සසර බුගක් අක්කුසල් තියෙන නිසා එසාන් සාරික අකුසල ධර්මය යටපත් වෙඩෙ අපි කුසල් වලින් ජීවිතය පුරවන්ඩෝන කවදාවත් අපි කරපු අකුසල් හෝසි වෙන්නෙ නෑ එඒ අකුසල් ඇත් කරඩ පුළු හංකමතිය ඇත් කරලා ඒළඟට කුසල් යොදාගන්න දරවිට බොහෝ කාලයක් විපාක දෙන්නේ කුසල් හැබ කුසල් අහසි නෑ ඕනෙම මොහොතක මේ සංසාරීකුසලය අපිට විපාක දෙන්න හේතුවක් වඩ පුළුවන් ආං ඒක නිසා කර්මය ඉතාම භයානකයි මොන වෙලාවේ විපාකදීද දන්නේ සඳහන් කළ අපේ තරාතිරම මේ සස්සරට වටින්න කියලා හොඳ උදාහරණයක් තෝද බ්‍රාහ්මණය තෝද බ්‍රාහ්මණය කියල කියන්නේ එදා කාලේ රටේ රජිරුවන්ගේ ආර්ථික විශේඥා මලු රටේම හිටපු ප්‍රධාන ආර්ථික විශේසඥ්ඥ තමයි තෝදය කිය කියන්නේ එකන රජ්ජරුව ලඟම ඉන්න කෙනා බර්තමාන ජනාධිපතිවරු රජවරු ළගම ඉන්නए ඉතාම සමීපයි ආන් එහෙම අය නිසා. සහරලාට තමන්ට තනුන්ට තරීට වර්දිීවා නමුත් යම් කෙනෙ. මනාව ඒ කුසලේ ළඟ පෝෂ්ණය කරගෙන. කුසල් මත පෝෂිණය වෙන අන්නයට මන සහයෝගයක් දක් කොල්ලා. සසරෙන් එතර යන මඟ කියරදීලා කළ යුත්ත නොකළ යුත්ත කර ගැන දැනුවත් කරනවාන්න. එවන් ඌ සත්පුරුෂයන් මේ ලෝකෙට අර්්‍යා වර්යමයි සත්පුරුෂයන්ගේ හමුුවීම සැපයක් කියල දේශනා කොට වදාලා ඒ උතුම් ඌ සත්පුරුෂ ුණ ගැහීම පෙර සංසාරීදල ප්‍රාර්ථනා කරගෙන නදයක් බාලයන්ග ඇත්තවෙල සත්පුරුෂයන් ප්‍රඥාවන්තයයක් ඥානවන්තයයක් සමග එකතු වෙලා අපි මෙ සසර දිනන් එහැම වෙලාෙන් කටයුතු කරඩා වයි පින්ඩතුනී. අපේ බුදුරජාණන් වහසේ අපට දේශනා කළේ නරකට යොමුකරපු හිත අතිශයයිම්ම භයනකයි කියලා. නරකට යොමුණ හිත ඉතාම භයානකයි. ඒ පැහැදිලි කරන්න ගාතා ධර්මයන් කීපයක් මේ බුද්ධග ඇතිලින් ගඩ පුළුහන්. එ එකක් තමයි. දිසෝ දිසං යන්තං කයිරා. වේරීවාපන වේරනම් දිසෝ දිසං යන්තන් කයිලා හොරක් හොරකුට යම් අපරාධයක් කරයිද හර හොරකුට අපරාධයක් කරනවා කියම් ඒහරි බිහිසුන්ු අපරාධයක් පිණිතු ඇයි හොරක්න එතකට තවත් හොර තව හොරකුට අපරාධයක් කරනකොට සාමාන්‍ය මිනිකුට අපරාධ කරනවා වාගන මේ ඒක අපිගේම අථකා ප්ඩ ගත්ත කියද එක පාර අත කපලයිං කරන්න පුළුවන් අත කප්ඩ ඉස්තරලා නියපොති ඇතුලට කටු ගහණන්ඩ පුළුවන් ඊට පස අඩුවලි අල්ලලා නියපුතු ගලවන්ඩ පුළුවන් කුඩා පිය කරගන කෑලි කෑලිවට ඇගිලටි කපණ්ඩ පුළුවන් ඒවිතර කුත් නෙමේ සමහරයි පුද්ගලයගේ අත කපල මස කපල බැදල අයටම කවන මේ විදිර ඉතා භයානක දු දුන්න අවස්ථා පිළිබඳ විශේෂයෙන් සඳහන් කරලා තියෙන එතකොට මේවාගේ භයානක දුක්කන්දරාවල් තියෙන සංසාරයන එවන් වූ සංසාරෙන් එතර වඩයි අපට වහාවාහා අධිෂ්ඨාන කරන පුළු හංවෙඩුවනි ඒ දුක්කදායක භයානක සංසාරය යම් තාකල් රැදිලා ඉන්නවදේ රැඳදිලා ඉන්නතා කල් අපි කවදාව සැනසීමට පත්වෙෙන්නේ පි නතුනේ. කවද හරි දවස සසරින් එතර වෙන මග හොයලා ඒ එතර විය යුතු මාර්ගයේ ඔස්සේ තමන් ගමන් කරන්න පටන් ගත්ත දවසට තමන්ට මෙනිවන මනාව ශක්ෂාත් කරන්න පුළුවන් අන් අයට නිවන ගැන. මනාව කියල දෙන්න පුළුවන්. එවනි සඳහන් කලා ොරෙකුට අපාධයක් කරනකොටත් වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට අපරාධයක් කරනකොටත් එක ඉතාම බිහිසුනුයි කියලා අන්තිමට දේශනා කරනවා ඒක ඉතා සුළු තරයි එහෙම නෙමයි තමන් තමන්ට වරදක් කරගන්නකොට වැරදියට පිහිටුවපු හිතකින් ජීවත්වය කොට මිච්චා පන හිතං චිත්තන් වැරදියට පිහිටුවපු හිතා අපට මොනතරං අනතුරක් කරනවද ආගේක නිසාම සඳහන් කළා හතුරෙකුට පුළුවන් අපි මරඩ විතරයි පි්තුකි වෛරක්කාරයෙකුට පුළුවන් අපි මරණ් විතරයි එයින් එහාට කිසි දෙයක් කරන්න බැන් නමුත් වැරදියට පිහිටවූප හිත ඒ කාන්තයෙන් අපි නිරේට අරංයනවා වෙන කාටවත් අප නිරට ගෙනියන්න්න බ වැරදියට පිහිටුවෝප හිතට පුළුවන් අපි වනිරේට ගෙනියන්ට ඒම න ඒකයි දේශනා කොට වදාලි මේ වැරදි කියන්න දේවල් අකුසල් කියන දේවල් වහා වහාම ජීවින් ඇත් කරණ්ඩෝනේ තුරං කරණ්ඩෝනේ නැත්තටම නැති කරණ්ඩෝනේ අකුසලට පිටු පාලා අපි කුසලයක් එක්ක ගමන් කිරීම යම් දවසක ආරම්භ කරනවාද තම නිවරට ආරම්භ වෙන දවස බව්ට පත්ලා අ නිසා හැම ජීවිතයක්ම කුසල්වෙල පෝෂණය කරන්න ප්‍රේත ආත්මයක් මොන තර දුක් සහිතද ප්‍රතියෝ මොන තර දුක් විඳිනවද ඒ දුක්කිිත ප්‍රේතාත් මලින් ඔවන් ගලවන්ඩ කයි තරං අමාරුද පොවුන්ට සරනක් පිහිටක් වෙන්ට කීෙන් කී දෙනාද ඉදිරි පත්වන්නේ මෙ හැම දෙයක්ම හිතලා මරණ මංචික සතුටින් මැරෙන්ඩ පුළුහන් ජවිතයක් පෝෂණය කරඩුව ජීවත් වෙනවා කියල කියන්නේ පින්නතුනේ මැරෙන්ඩ සූදානං වෙනවා කියනෙක් ඇයි මැරෙන්ඩ සූදානං වෙනවා කියලා කියන්නේ අපි පින්නතුන් හලතියනවා මරණා සන්න වෙලාවේ තමන් සන්තක සියලුම වස්තු අත්හරෙන්්ඩුවනේ කිසිම වස්තුවක් තමන් සන්තකව නැති වෙන්ඩුවනෑ ඇයි එහෙම සඳහන් කලේ ඒ වස්තුව පිළිබඳව ලෝභකම සසර දීර්ග කාලයක් අපි අතරමං කරන්න බළුවන් නිසා ඒනකට සඳහන් කරන්න කල්පනා කළා වසර ගානක් මේ සංසාරේ අපි අතරම කරඩ මෙ වස්තු ලෝභය හේතු වෙනවා වගේ අති දීර්ග කාලයක් සංසාරය විවිධ දුක්කරදර කම්කටලු ඔස්සේ ජීවිතයේ පවත්තක නියනයි. ඇයි දුකසේ පවත්වන්නේ පින් රැස් කරලා නැති හිද. කෝමද භාගිතුන් වහසි දේශනා කළේ මහනින පින නම් සැපේට නමක්. මතු සංසාරය පිම් බලාපොරොත්තු වෙන කෙනෙකඉන්න වන. ත මතු සංසාරය සැප බලාපපුරොත්තුව වෙන කෙනෙක්කඉන්නවන ඒ කාන්තයෙන් ඔහු කළහිතේ මොකදද සිල්වත්තිනක්. ඒ කාන්තින් සිිල්වත් එක අගේ සිිල්වත් උත්තමයට තමයි මේ සංසාරයේ වෙනස් කරඩ පුළුහන් ගන්නේ ස්වභාව ධර්මයට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. ස්වභාව ධර්මය පවා වෙනස් කරඩ පුළුවහන් වෙන්නේ ඒ උතුම් සිිල්ගුණ තියෙනයගේ සීලමය බලය ශක්තිය සත්‍ය ක්‍රිය කරලා අංගේ නිසා අපි හැම වෙලාවීම අභිවානවත් සීලයක් තමන්ග ජීවිතෙන එකුතු කරගෙන තියෙන්ට ඕ නෑම මොහොත්තක මේ සිල් ගුණ ආරක්ෂා කරගෙන මරණයට පත්වෙනකොට සතුටින්ම මැරුණුත් සුගතියෙකුපදනවා. දුකසේ මරණයටට පත්තෙන්ට සිද්ධ වනුත් එක්කෝ නිරයක ඉපදෙන්ඩ පුළුහන් නැත්තං යක්ෂේක් වෙලා ඉපදෙන්න්න පුළුවන්. ඒම නැත්තන් ඇඩු කඳුලිින් අල්ලගෙන යම් කෙන කටයුතු කරනවාන කඳුලු කියලකන්නේ දුක් බිඳිනවා කියනකට ශාච අගේ නිසා යම කඳුලු සල සලාම ජීවත්තෙන වන කඳුලින්ම කටයුතු කරනවාන ඔහු ජීවිතය බොහොම පව් කරගත්ත කෙනෙ යස්ස අස්සුමකෝරෝ දන් විපාකන් පටිසේවති තමන් කරගත්ත අකු සල කර්මයන්ගේ විපාකය මතක් වෙනකොට තමන්ට හැඩුම්ගෙනවා යස් පතීතූ සුමනු විපාකං පටසේවති යමෙ මේ උතුන්ම කුසල ධර්මයන් සමාධන් වෙලා. දිගටම කුසල් මත පිහිටලා කටයුතු කරනවාන එලව මෙලොව දෙකම සුවපත් කරගන්නවා. එහම නං මේ පේතවත්තෙන් අපට පැහැදිලි කරපු කාරණාව තමයි සංසාර යම් කෙනෙක් තුනුරුවන්ට බැන බැන කටයුතු කරන වන්නං තුනුරුවන් ප්‍රතික්ෂේප කර කර කටයුතු කරන වනන් ඒ ආදීනව ගැන කියන් දුුත්සාහ කරනවනන් පන්නතින ඒ කවුරුවත් අපට යහපතක් කරනයි ළ කවදාවත්ම කල්පනා කරන හොදන ඒ යාපට යහපතක් කරනයි නොදැනමාපි වැරදි පාරට අරග නයන අයි අංගන්සා මේවන් පේතවත්තුූන්ගේ කුසලේ අකුසලේ තරම දැනගල් සසර ස්වභාවේ අවබෝධ කරගෙන එවන් භයානක සංසාහිින් එතර යන්ඩ ලැබිලතියන මේ තෝතැඩිං ප්‍රයෝජනගණ්ඩ සියලු දෙනාටම රත්න ත්‍රයාාශිරවාදීන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා කෙලලා අශිර්වාාද කරලා. පින්ඩතුන අද්ද ධර්ම දේශනාවේ දායකත්්‍යය දරනවා මොනරාගල තැරූල ගමේ පදිංචි ආරයෙන් බණ්ඩී උපාසක මහත්මිය ඇතුළු පෞලිදූ දරුවන් හා. ඥාතීන්ගේ නොමසුරු දායකත්තෙන් පරලෝසපත් එස්සෙම් සුදු බණ්ඩා ස්වාමිපුරෘෂයා ඇතුළු පෞලේසිියළම ඥාතීන්ට පුුණ්ඥාන මෝදනා කරලා තිීෙනවා අපවත් වීවදාලෙ. පූජජ්‍ය අවස දරනාාගම කුසල දම්ම නාහික මහිමිපාණන් වහන්සේ පානදුරේ අරිය දම්ම ස්වාමීන් වහන්සේූජනය ගංගොඩ විල්ල සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු වන්නට යෙදන සියලුම ස්වාමීන් වහන්සේලාට පුුණ්ාන මෝදනා කිරීම සඳහා එමෙන්ම මෙම ධර්ම දේශනාව සිදු කරගඩ නොයිකාකාරෙන් උද උපකාර කළ සිලු දෙනාටවත් ධර්ම දේශාව සිදු කරගැනීම සඳහා අපටතු සංවිධානය කරට යදන දේශකයන්නන් වහන්සේටත් නිදුක් බව නිරෝගි බව චිරජීවනය උදාවේවා කිය ආශිරවාද කරනවා. ඒ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා උතුම් බලාපොරොත්තු සියල්ලක් මුදුම් පත්තේවා පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ සියරු දෙනට රත්නත්‍ර ආශිරවාද. නිදුක් නිරෝගිභාවයේ චිර जीවනය උදාාවේවා ඉතාමික්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරරි සත්‍ය ධර්මය ඔබෝධ කරගණ්ඩ මේ සියලුම පුන්නෙ ධර්මයන් බන්්ඩී උපාසිකා මාතාවටත් එතු මේ විසින් පින්ං අනුමෝදන් කළ ආශිරුවාද කළ සියල් දෙනාටමත් හේතු වාසනාවේවා කල ප්‍රාර්ථන කරම් ආකා සට්හාාචබුම්මට්හාා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුෝදිත්වා චිරංරක්කං තුළෝක සාසනං දේවෝ වස්සතු කාලේ නේ සස්්‍යිය සම්පත්ති හේතු්ච පිතෝ භවතුළෝකෝ චේරාජා භවතු දම්මිකෝ